සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රියක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. ගණන් කතාව 13:2 අපි දකිනවා දෙවියන් වහන්සේ මෝසෙස්ට කියනවා උන්වහන්සේ ආබ්‍රහම් සමග කළ ගිවිසුමට අනුව ඊශ්‍රායෙල් සෙනගට ලබා දෙන කානන් දේශය සෝදිසි කරන පිණිස මිනිසයන් යවන ලෙස. යනු දෙවියන් වහන්සේ මඟ පෙන්වු පරිදි තෝරාගත් 12 දෙනෙක් ඔත්තු කරන විදිහට යවනු ලබනවා. ඔත්තුකරුවන් විසින් කානන් දේශය ගැන දෙවියන් වහන්සේ කියා තිබූ දේවල් ස්ථිර කරනවා. ඒ කිරිහා මීපැණි ගලා යන දේශයක්. එක මුද්‍රික පොකුරක් ඇති අත්තක් බොහෝ විශාල වූ නිසා උසුලාගෙන යන්නට දෙදෙනෙක් අවශ්‍ය වුණා. එසේ වුණත් ඔත්තුකරුවන්ගේ වාර්තාව සෙනගගේ සිත් අධෛර්යයෙන් පිරවීමයි කළේ. ගණන් කතාව 13:28 සහ 33 පදවල ඔවුන් කියනවා ඒ දේශයේ සිටින සෙනග බලවත් බොහෝ උස මහත ඇති මිනිසයන් බවත් නුවරවලද ප්‍රාකාර සහිතව ඉතා මහත් බවත් ඊශ්‍රායෙල් සෙනග බොහෝ බියටපත් මොසෙස්ට මැසිලි කියමින් ඔවුන් එකිනෙකා කතා කරමින් ඔවුන්ට ප්‍රධානීකු පත් කරගෙන මිසරට හැරි යමයි කියනවා. 14:4 පදය ඔවුන්ට ලබා දී තිබුණු ජයග්‍රහණය ඔවුන් නැති කරගත්තා. ඔවුන් තෝරාගත්තේ සාතන්ගේ බොරුව විශ්වාස කරමින් ඔවුන්ට ජයග්‍රහණ ලබා දෙන්නට දෙවියන් වහන්සේට තිබෙන හැකියාව සැක කරන්ටයි. දෙවියන් වහන්සේ බාධක වලට ඉඩ හරිනවා අපි සියලු වාතාවරණවලදී උන්වහන්සේව විශ්වාස කිරීම සහ උන්වහන්සේට ප්‍රශංසා කිරීම ඉගෙන ගන්නා පිණිස. උන්වහන්සේගේ ඉලක්කය අපට හිංසාවක් කරන්න නෙමෙයි අපට ආශිර්වාද කරන්නයි. ජීවිතයේ බාධක වලට ඉඩ නොදිය යුතුයි. දෙවියන් වහන්සේ අපේ ජීවිත වෙනුවෙන් තබා තිබෙන සැලැස්මෙන් අපව ඈත් කරවන්නට. උන්වහන්සේ විශ්වාස කරන විට අපිට අවබෝධ කරගන්නට හැකියනවා අපි පාලනයෙන් ඉවතට යන විට උන්වහන්සේ කිසි විටක නොසෙල් විසිරන බව. උන්වහන්සේ අපේ රාජකීය ගැලුම් කාර්යයන් නුයි. උන්වහන්සේට සෑම අවස්ථාවක් සඳහාම වූ සදාකාල බලාපොරොත්තුව තිබෙනවා. ඒ නිසා උන්වහන්සේට ප්‍රශංසා කරමු. අපි ආඥා කරමු ප්‍රේමිනිය දෙවියන් වහන්ස. ඔබ වහන්සේ අපේ රාජකීය ගැලුම් කරුවන් නිසාත් ඔබ වහන්සේ තුළ සෑම අවස්ථාවක් සඳහාම වූ බලාපොරොත්තුව තිබෙන නිසාත් ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ආමේන්.